එක්තරා සංවිධානාත්මක පිරිසක් එක්ව මෙරට කාන්තාවන් ඇතුළු තරුණියන් ඕමානයට රැගෙන ගොස් එරටදී සල්ලාලයන්ට අලෙවි කරන සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු පසුගියදා අනාවරණය වුණා. රැකියා ලබා දෙන බව පවසමින් සංචාරක වීසා මත ඕමානයට රැගෙන ගොස් එම කාන්තාවන් විවිධ මිල ගණන් වලට වෙන්දේසි අලෙවි කිරීමට එම නීති විරෝධී සංවිධානාත්මක කල්ලි කටයුතු කර තිබුණා. මෙම චවාරම ගැන සොයා බලන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඕමානයට පිටත් එවන් පසුබිමකයි. එහිදීද ඔවුන්ට විවිධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබුණා. මෙම චාවාරමට හසු වූ කාන්තාවන් 40කට අධික පිරිසකගෙන් තොරතුරු අනාවරණය කර ගන්නටයි එහි ගිය නිලධාරීන්ට හැකිව තිබුණේ. මෙම චාවාරමට සම්බන්ධ එක් සැකකරුවෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපළ පොලිසිය මකින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44ක පුද්ගලයෙකුයි. සැකකරු කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයක් සහ තවත් රට පුරා පිහිටි විදේශ රැකියා ආයතන වලින් මෙම චාවාරම සඳහා ලාබාල තරුණියා නෝමානිය වෙත ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මොහු මෙම මිනිස් චාවාරම මෙහෙවා ඇති බවටයි කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ප්‍රකාශකයෙක් පැවසුවේ. සැකකරු අද අලුයම 12:55ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඉල්ලීම මත මේගමු මහේස්ත්‍රාත් අධිකරණය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගය කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දී තිබුණා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෙම ජාවාරම් කරු ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිදුවීම ගැන අද පාර්ලිමේන්තුවේදීත් මෙලෙස අදහස් පළ වුණා. මේ මැද පෙරදිග ඉන්න අහිංසක අය තමයි මැද පෙරදිග යන අය තමයි දුප්පත්මය මේ රටේ. ඒ අය යන්නේ ඔප්පු උගස් කියලා ඉඩම් උගස් කියලා ඔක්කොම කරලා තමයි යන්නේ කාගේ හරි ණයට සල්ලි අරගෙන. ඉතින් මෙහෙම ගිහිල්ලා කරන කෙනාව නැවත ඒ කාන්තාව අපි ඉතාමත්ම ගරු කරන අපේ අම්මලා අක්කලා අංගිලා මේ අයව විකුණනවා නම් මේ අල්ලගත්ත කෙනාව වහාම සමාජයට ඉදිරිපත් කරන්න මෙයාගේ නම සහ ගම මේ සියලු දේම. ඒ වගේම මේ වගේ තව ඒජන්සිකාරයෝ ගොඩක් ඉන්නවා. අපි සියලු දෙනාම එකතු වෙලා මෙවැනි දුෂ්ටයෝ එහෙම නැත්තම් මේ මිනිමරුවන්ට හා සමාන මිනිසුන්ට අවශ්‍ය කරන දඬුවම් දෙන වැඩසටහන මේ පාර්ලිමේන්තුවෙන් හදමු කියන යෝජනාව කරන්නේ වහාම මේ සඳහා ඉදිරිපත් වෙන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මේ අය බොහෝ ගිහිල්ලා තියෙන විසිට වීසා අරගෙන. මේවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියත් අරගෙන නෙවෙයි. සංචාරය සඳහා යන විදියට ගිහිල්ලා තියෙන. මේ සම්බන්ධව වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම් බලන්නේ හොයලා බලලා අවශ්‍ය පියවර ගන්නවා. මේ වෙන විට විසිට වීසා වලින් යන එක අත්හිටවන්න නවත්තන්න අපි තීරණය කරලා තියෙනවා. ටීවී එකේ පෙන්නනවා අපේ අම්මලාව නංගිලා ඔක්කලාව විකුණනවා. ඒක ගැන අපි අහන්නේ. එතකොට ඒ අය මේ රටේ මිනිස්සු නෙමෙයිද? ඒ නිසා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන් ඒක. ඒ නිසා ඒක කරන්න කියලා අපි ඉල්ලන්නේ. තමුන්නාංශ කියන්නේ මේ විදේශ නීතිකාරංශ ගැන කතා කරේ නෑ අපි. එමෙතුමා උත්තර දීලා විතර කරන්න ඕක. අර කතා නෑ. ඒක තමයි මෙතන පොරවල් වෙන්න කතා කරන්න පුළුවන්. ටිකට් එකක් අරන් විසිට වීසා අරගෙන පිටරට ගිහිල්ලා අපේ කිසිම වගකීමක් නෑ. අත්නෝමතික විදියට ගිහිල්ලා තියෙන්නේ. මේ කෙසේ වෙතත් විදේශ සේවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ සම්බන්ධව ශ්‍රී ලාංකික පුරවැසිය නැටියට අවශ්‍ය පියවර ගැනීම ඉන්නවා. විසිට් වීසා වලින් ගියපු කය වෙන්න පුළුවන්. ඉන්නේ තානාපති කාර්යාලයේ. ඔවුන්ගේ රැකවරණය යටතේ චෝදනා වෙන්නේ තානාපති කාර්යාලයට. දැන් ගරු කතානායකතුමනි අපේ විදේශ සේවය මාංශ වෙළඳාමේ යෙදෙනවද කියලා කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඒක දේශපාලඥයෙක්ට ලඟු කරගන්න හොඳ නෑ. අමාත්‍යාංශයෙන් ලඟු කරන්න හොඳ නෑ. මේක බිමේ තියෙන දැවෙන ප්‍රශ්නයක්. මෙවැනි නීතිමය ක්‍රියාමාර්ග සඳහා රජය පසුබහින්නේ නෑ. පූර්ව පරීක්ෂණයක් කොට තොරතුරු සම්පූර්ණ කරගෙන අවශ්‍ය නම් අපේ සුවිශේෂ තොරතුරු සේවාංශ පිටත්කට ඒ සඳහා පියවර ගන්න ක්‍රියාමාර්ගවල අප නිරතව සිටින බව ගරු මන්ත්‍රීතුමාලට සඳහන් කරන්න ඕනේ. නමුත් සංඛ්‍යාව අනුව විශාල ප්‍රමාණයේ හරියාකාර ලියාපදිංචියක් නොමැතව ගමන් කර තිබෙනවා.